ඔබතුමාලා ඔය සඳහන් කරන සහ අපිට නිරන්තරයෙන්ම තිබුණේ ඇමරිකාව ප්‍රමුඛ යුරෝපීය වෙළඳපොළන තිබුණේ. එතනින් මෙපිට වෙළඳපොළක් අපිට නැද්ද? නැත්තම් අපේ නිෂ්පාදන මිලදී ගන්න තරම් ඒ රටවල ආර්ථික හයිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද? නැත්තම් ඔවුන් අපේ මේ නිෂ්පාදන පිළිබඳව එච්චර ඇල්මක් බැල්මක් නැද්ද? මොකද්ද තියෙන තර ගැටලුව? ඒක තමයි ඔය වෙළඳපොළ ආකර්ෂණය කියන එක ආකර්ෂණය කර ගැනීම අපේ වගේ රටවල් වලට ලේසි කාරණයක් නෙමෙයි. නමුත් ඒක ලේසි වෙනවා අපේ වෙළඳ ප්‍රතිපත්ති, විදේශ වෙළඳ ප්‍රතිපත්ති, ඒ වගේම විදේශ ප්‍රතිපත්ති හරිහමං විදිහට ස්ථානගත කෙරුවොත්. ඒකෙදි එක කාරණයක් මට කියන්න පුළුවන්, ඔය අපේ තානාපති කාර්යාලය තියෙනවනේ, මේ තානාපති කාර්යාලවලට මේ බාර වෙන විශේෂ කාර්යභාරයක් තමයි ඔය මේ වෙළඳපළ ප්‍රවිෂ්ටය සොයා දීම අපිට. ඒ සඳහා මං හිතන්නේ යම් යම් නිලධාරීනුත් ඔය තානාපති කාර්යාලවලට අනුයුක්ත කරලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි, ඒ අය එයාගේ ළඟේ රාජකාරිය හරියට කරනවද නැද්දයි කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඔක දීර්ඝ කාලයක් ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් නේ. අනිවාර්යයෙන්. තාම උත්තරයක් ලැබිලා නැද්ද ඔබට? නෑ, තාම එහෙම ලැබුණා නම් එහෙම මේ වෙනකොට අපිට මාකට් ඇක්සස් කියන එක හරි ලේසියිනේ නේ. වෙළඳ විදේශ වෙළඳපළ ප්‍රවිෂ්ටය අනිවාර්යයෙන්ම තියෙනවනේ. එතකොට එහෙමනම් අපේ දේශීය ආයෝජකයින්ට විශාල වශයෙන් අවස්ථාව උදා වෙනවනේ. මම කියන්නේ මේ මහපරිමාණ ආයෝජකයේ ඉන්න ඇඟලුම් ක්ෂේත්‍රයේ කීප දෙනෙක් ඉන්නවා. ඒ අයට මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ, මොකද ඒගොල්ලෝ මාකට් ඇක්සස් එක ලබාගෙන තියෙනවා. නමුත් ඊට වඩා සුළු හා මධ්‍යම පරිමාණ ආයතන තියෙනවා. ඒ වගේම තවත් අපේ දේශීය ආයෝජකයේ ඉන්න ආයෝජනය කළ තමන්ගේ කාර්මික අපනයන පිටරටවල වලට යවා ගන්න මේ බලාපොරොත්තු වෙමින් ඉන්න. නමුත් මේ ආයතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඕක තමයි. මේකේ තව කාරණයක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. දැන් යුරෝපය, ඔබතුමා කිව්වාගේ යුරෝපය සහ ඇමරිකාවට අමතරව අනිත් රටවල් වලට මොකද වෙන්නේ කියන එක. දැන් ඉන්දියාව කියන්නේ ලෝකයේ කීයද බිලියන 1.3ක මහා ජනතාවක් ඉන්න විශාල වෙළඳපොළක් තියෙන රටක්. ඇයි අපිට බැරි පෙනිට්‍රේට් කරන්න? එහෙම නැත්නම් මේ රටේ විවෘත කරගන්න. ඉතින් ඒක ගැනත් අපි කල්පනා කරන්න ඕන. එතකොට අපේ මේ ඩිප්ලොමසි එක හරිද ඉන්දියාවත් එක්ක? අපි කොහොමද ඉන්දියාවත් එක්ක ඉදිරියට යන්නේ? මේ ඉන්දියාවේ තියෙන විශාල මහා වෙළඳපොළ ආකර්ෂණය කරගන්නේ කොහොමද? උදාහරණයකට දැන් මේකට කරන තවත් යෝජනාවක් තමයි මේ ද්විපාර්ෂික සහ බහුපාර්ෂික වෙළඳ ගිවිසුම්, නිදහස් වෙළඳ ගිවිසුම්. ඉතින් අපි ඉන්දියාවත් සමග ද්විපාර්ෂික වෙළඳ ගිවිසුම් ඇති කරගත්ත දැනට දශකයකටත් වඩා කලින් ඉඳන්. නමුත් ඒකෙන් කොච්චර අපිට ප්‍රයෝජනයක් වෙලා තියෙනවද? ඇයි ඔබතුමාගේ කියන විදිහට ඉන්දියාව එක්ක තියෙනවා, අසල්ලාසි පකිස්තානයත් එක්ක තියෙනවා. පකිස්තානෙන් අපි නිදහස් වෙළඳ ගිවිසුම් ඇතුළේ කරුණා විතරයි ගෙනත් තියෙන්නේ කියලා මම දැක්ක පෞගේ කාලේ වාර්තා කළා. දැන් කියන්නේ සමහර වෙලාවට මේ අවස්ථාවන් තියෙන, මේ අවස්ථාවන් අපි ප්‍රයෝජන ගත්තද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. නෑ, ඒක තමයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට දැන් ඉන්දියාවේ තියෙන බියුරොක්‍රසි එක, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රාජ්‍ය තන්ත්‍රය, රාජ්‍ය සේවකයන් ඉතාමත් සූක්ෂමයි. ඒගොල්ලන් කොයි ආකාරයටද තමන්ගේ රටේ නිෂ්පාදන ආරක්ෂා කරගන්නේ කියන එක ගැන බොහොම දුරට කල්පනා කරලා වැඩ කරනවා. ඒ කියන්නේ ඔවුන් එකතැනකදී ඔවුන්ගේ නිෂ්පාදන, ඔවුන්ගේ වෙළඳපොළ තුළ ස්ථාවර කරගන්නවා වගේම ඔවුන් අනෙක් පැත්තෙන් ඒ නිෂ්පාදන අපි වගේ රටවල් වලට එවන්න හිඩස් හදාගෙන අපේ රටවල් වල කරන නිෂ්පාදන උන්ගේ රටවල් වලට එන්න තියෙන ප්‍රවේශයන් යම් ආකාරයක අවහිර කිරීමක් වගේද පේන්නේ ඔබට? අනිවාර්යයෙන්ම අනවත්යෙන් අවහිර කිරීම තියෙනවා. හැබැයි සමහරවල් ගිවිසුම් ඇතුලේ තියෙනවානේ. ඔව්, ගිවිසුම් ඇතුලේ ඒවා තියෙනවා. නමුත් අපි ඒවට කියනවා ඉංග්‍රීසියෙන් ඔය මේ නන් ටැරිෆ් බැරියර්ස් කියලා. නොපෙනෙන බාධකයන් වගේ, නොපෙනෙන මේ ටැක්ස්, මට ඒක සිංහලින් කියන්න දන්නේ නැහැ, නන් ටැරිෆ් බැරියර්ස් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා ඇති කරනවා ඒගොල්ලන්ගේ ප්‍රාන්තය ඇතුළත. දැන් උදාහරණයකට ඉන්දියාව සමග අපේ වෙළඳ අපනයන සමස්තයක් හැටියට ගත්තොත 3%ක්වත් වඩා අඩුයි. චීනෙටත් එහෙමයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඔය දැන් ඔය ඔබතුමා අහපු කාරණේ අනිත් පැත්ත තමයි මම කිව්ව දෙවැනි එක තමයි ඔය නිදහස් වෙළඳ ගිවිසුම් බහුපාර්ෂික, ඒ වගේම ද්විපාර්ෂික වෙළඳ ගිවිසුම්. ඉතින් ඔය ගිවිසුම් වලදී අපි බලාපොරොත්තු වෙන අපි කොයි වගේ රටවල් එක්කද වෙළඳ ගිවිසුම් ඇති කරගන්නේ අවශ්‍ය වෙන්නේ? මොකද උදාහරණයකට අපිට මාකට් ඇක්සස් සම්පූර්ණයෙන්ම දැන් යුරෝපයට, ඇමරිකාවට, එංගලන්තයට ලැබෙනවා නම් ඒක ඉතාම වැදගත් වෙනවා. මොකද අපිට දැනට තියෙන එකම ක්‍රමවේදය තමයි ඔය GSP Plus එක. ඉතින් GSP Plus එක කියන එක තව කාලයක් පවතින්නේ නැහැ. මොකද අපේ රටේ තියෙන මේ GDP එක, එහෙම නැත්නම් අපි කියනවා මේ මොනවාද, දළ දේශීය නිෂ්පාදනය, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඩොලර්
හාරදාහක සීමාවයට පහුනාම අපි කියන එකට මිඩ්ලින්කම් බැරි එක කියලා. ඔය මිඩ්ලින්කම් එකෙන් යුඩට ගියයින් පස්සේ ඒ රටවල් වලට GSP ප්ලස් සහනය තවදුරටත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක ලැබෙන්නේ නැත්නම් අපි කොහොමද ඊගාවට මේව වෙන්නේ? එකම දේ තියෙන්නේ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම්. ඉතින් ඒ වෙළඳ ගිවිසුම් හරියමං ආකාරයකට ඇති කරගන්නේ කොහොමද කියන එක රටකට වැදගත් වෙනවා, රජයක් කල්පනා කරන්න අවශ්‍ය වෙනවා. අපිත් එක්ක වෙළඳ පරතරය අපිට ෆේවරබල් ආකාරයකට තියෙන රටවල් එක්කද ඇති කරගන්න ඕන, නැත්නම් එහෙම නැති රටවල් එක්කද කියලා. දැන් උදාහරණයකට අපි චීනෙට අපනයනය කරන්නේ 3%. නමුත් චීනෙන් අපි ආනයනය කරනවා 80% කියලා. හරි. ඉතින් ඒ වගේ රටක් එක්ක ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් ඇති කරගත්තොත් අපි ඒක කොයි ආකාරයකටද ඇති කරගන්න ඕනේ කියන සමහර ක්ෂේත්‍ර මේ සම්බන්ධයෙන් විශාල ලෙස බලපෑම් කරනවා මේ වෙළඳ ගිවිසුම ඕනේ කියලා. නමුත් සමස්තයක් වශයෙන් රටට මොකද්ද වෙන්නේ කියන එක ඉස්සෙල්ලා බලන්න ඕනේ. මොකද මේ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක්.